අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. ෆාම් හවුස් එක දකිද්දි සාගරට පමණක් නොව සපුටද පුදුමාකාර සතුටක් දැනුනි. පතනේ මැදින් ගොස් ෆාම් හවුස් එකට යන පාරට සාගර වාහනේ දැම්මි ආශාවෙනි. එදා මේ ෆාම් හවුස් එකෙන් යද්දි අඬ අඬා පතනේ දිගේ ගිය කොල්ලා අද එන්නේ දුක් විඳ ඉපයෝ මුදලින් ගත් වාහනයකනි. සාගරටම පුදුමය. අක්කේ මල්ලි පොඩ්ඩක් අස් කරලා දාමු නේද? කොළ පිරිලා. ඔයා වෙනස් වෙලා නෑ, එදා වගේමයි. දයසිරි මහතා සාගර දෙස බලා කීවේය. සාගර ගල් පොකුණ ළඟ වාහනේ නවතා බැස්සේ සීතල දරා ගන්නට බැරුවය. අද පතනේට ඒ තරම්ම සීතල දවසකි. සීතලද? සපෝ දෑත් අකුලාගෙන විත් ඇසුආය. පතනේට ආපු මුල් දවසෙත් මේ වගේ හරි සීතලයි. ඉතින් රෝස මලක් දැකලා තමා සීතල ගියේ. මොනාද උනේ? රවණව දැකලා රත් වුණා මාව. ඇය ඕගේ ඇඟට පැන්නාය. ප්‍රේමෝ කෝපි ටිකක් නම් ඕන නෙවෙයි. දයසිරි මහතා කීවේ සියල්ලන්ටම හිනාය. සීයට සීතල වැඩි වෙලා සාගර ෆාම් හවුස් එකට ඇතුල් වූයේ සපෝගේ අතින් අල්ලාගෙනමය. දෛවයේ ජීවිතේට මොනතරම් වස්වත් දීලාද හිතන්නටවත් බැරිය. ෆාම් හවුස් එකට ඇතුළු වනම සපෝට බැලුනේ ෆාම් හවුස් එකේ සාලේ බිම දමා තිබූ ලනු කාපට් එක දෙසය. ජීවිතයේ සුරගේ ලස්සනම දේ ඔහුට පූජා කළේ මේ ලනු කාපට් එක උඩදීය. සියල්ලන්ම කාමරවලට ගිය පසු සපු එතන බිම ඉඳගෙන ලනු කාපට් එක මත තිබූ පුංචිලේ පැල්ලමට සුරත තැබුවාය. රෝස මලෙන් ආපු පාට ඔය ළඟ වාඩි වී කීවේ සපු ඒ මතට යන්තමට හිස තැබුවාය. මං අපිරිසුදු උනේ නෑ. කොහොමත් නෑ, තාම පිරිසුදු පාටයි මට. ඔයාට පින්. ඈ අඬමින් මින් කීවාය. පතනේට රාත්‍රිය උදා වූයේ සීතල දෙගුණ කරමිනි. සාගර කෙල්ල හොයාගෙන යද්දි ඇය උන්නේ බාත්රූම් එකේ ඇඟ සෝදමනි. උණු අතුර එනවද චූටි මැනික? ඕ එළියේ සිට ඇසුයේ. එනවා. ඒත් සීතලයි රත්තරන්. මයි යන්නද? අනේ ඉන්නකෝ, මම්මේ එනවා. සපෝ සුදු තුවායේ පමණක් වත දවටාගෙන ආවේ වෙවුලමිනි. එයා විගසම ඌව පතා ගත්තාය. මට සීතලයි සාගරයියේ. කාලෙකට පස්සේනේ. මෙහෙම චුට්ටක් ඉන්නම්. සීතල ඔය කියන තරම්ම නැත. කෙල්ල ඉන්නේ ආසාවටය. සාගරයියේ. දැන් වැඩ වැඩි වෙයි. අපි දන්නේ. ඇයි? බලන්නකෝ මං රැට කියන්නම්. දැන් ගුටි කනවා. මොනාද කියන්න යන්නේ? චුට්ටක් ඉන්න රත්තරන්. ඒක නෙමේ, අද අපි දෙන්නට බිම නිදාගන්න වෙන්නේ. මගේ ඇඳ ගිනිච්චනේ. බිම ෂෝ. බ්ලැන්කට් දාගෙන දුයියමු. ඇඳගන්න. ඕ ඇඳුන් රාක්කේ මත තිබු රෝස පාට යට ඇඳුම ඇයට දෙමින් කීවේය. සපු රැව්වාය. කොල්ලා යන්නට ගොස් යලිත් හැරුණේය. කෙල්ල උන්නේ සුදු දෙපා එළිය දාගෙනය. සාගර සිනාසෙමින් ගොස්
මගින් ගෙනා චොකලට් කේක් එක ගත්තේය. කොහෙන්ද පුතේ කේක් ගත්තේ? සුජාතා තැඟ සෝදාගෙන පැමිණ සාලේ ඉඳ ගනිමින් ඇසුවාය. මං එද්දි අරන් ආවේ අම්මේ, කෝපි හදාගෙන කමු. සුජාතා කොල්ලා පසුපස කුස්සියට ගිය ආසාවටය. ඇය සාගර කේක් කපන දෙස ආශාවෙන් බලා උන්නාය. අම්මේ, පුතේ. අනේ අම්මේ, දෑවැද්දට ඉල්ලනෝ නෙමේ, ඒත් මේ ෆාම් හවුස් එක කාටවත් දෙන්න එපා. අපිම තියාගමු. මම මේක ලස්සනට හදන්නම්. එළිය මල්ලෙම දාලා. සුජාතා කොල්ලාගෙන තනි. එච්චර ආදරේද මල්ලි ෆාම් හවුස් එකට? මේක හරි සිරියාවයි අක්කේ. කවදාරි මල්ලි ලොකු වෙච්ච කාලෙකට එයා තාසවෙයි ගෑනු ළමයා එක්ක මෙහෙ එන්න. සුජාතාගේ ඇස්වල කඳුළු එන තරමට ඇයට කැක්කුමක් ආවාය. මේ ඔක්කොම ඔයාලගේ තමා පුතේ. මං අර ගේට් එක ළඟ ඉඳලා ගල් පොගන ගාවට මල් දානවා. මේ පිටිපස්සේ දිගටම කැරට් දානවා. ෆාම් එකත් හදනවා. සියතව අවුරුදු 10ක් වැඩිපුර ජීවත් වෙයි. මේක අපේ ජීවිතේ වගේ. මට නම් හිතෙන්නේ මං ගිය ආත්මෙත් මෙතන උන්නා කියලා. සපු පැමිණ කීවාය. ඇඳගෙන ඇත්තේ ඇගේ පරණ දම්පාට සුවිටරේ. දැන් තමා සුරංගනාවි ආවේ. අර රෝස පාට සෙනල්ස් දෙකක් දාගෙන දින්නේ. සාගර සුජාතා ඉදිරියේදීම කිල්ලගේ කකුල් දෙක දෙස බැලුවේය. ඇත්තටම ඇය දාගෙන උන්නේ ඒය. සපු අම්මා දෙස බලා සිනාසුනාය. අද රෑට තාත්තා ඉනවා නේද අම්මේ? හතාමාර විතර වේලු පුතේ. අපි කෑම අරගෙන එන්නම්. කට්ටියම කෝපිත් චොකලට් කේකුත් තබාගෙන සාලේ සීතලේ රැසුවෝය. චොකලට් කේක් පුංචි පුංචි පීරිසි වලට දමා බෙදුවේ සපුවය. පතනිට ආවම තමා කෝපි රස නේද සීයේ? කියලා වැඩක් නෑ පුතා. පුතා ෆාම් හවුස් එක ලස්සනට හදනවලු තාත්තේ. මල් වවලයිම. මේවා කවදාරි ලස්සනට බලාගන්නේ පුතා තමා කොහොමත්. සාගර බිම බලාගෙන උන්නේ. දැන් දෙන්න හනිමුන් යන්න කොහෙද හිතන් ඉන්නේ? දෑසිරි මහතා අසද්දි සපු බැබැලෙන දෑසින් සාගර දෙස බැලුවාය. එහෙම හිතුවේ නෑසියේ. සතියක් විතර නිවාඩු අරගෙන සතුටින් ඇවිදලා ඉන්න. දුකින් දෙකේ සතුටකුත් තියන්න එපැයි. මට සතුටු මෙහෙම අපි ඔක්කොම එකට ඉඳිද්දි සීයේ නේද චූටි මැනික? සපු බොඳෝ නැතින් හිස වැනුවාය. කෙල්ලගේ හිතද හදා ඇත්තේ කොල්ලාය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.